සුපුරුදුලෙසින් අදත් මෙසේ ඔබව මුණගැසෙනවා. අද ඔබ හමුවන මම චන්දන ජයසිං. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද. දුම්රිය වර්ජනයේ දසවෙනි දිනේ අදයි. රත්නමාලියේ හෙල්ලූ පාතාලයේ සීසීටීවී සාක්ෂිය. මෝටර් රථයේ සිටි යුවලක් මියගන්වා බලහත්කාරයෙන් මුදල්ගත් පොලිස් කොස්තාපල්වරයෙකුට වැඩ වරදි. ශ්‍රී ලංකා පාකිස්තානයේ 20-20 තරගාවලිය අදින් ඇරඹෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය පිළිබඳව අවසන් තීරණය අද ගැනීමට නියමිත බව එම පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. Sri Lanka's choice. Presidential election 2019. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 7ට කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී අවසන් තීන්දුවකට එළඹීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට නිදහස් පක්ෂයේ සහාය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳවත් සේම පෝට්ටුව ලකුණු සම්බන්ධයෙන් වන අවසන් තීන්දුවටද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ඡා සුබවාදීව පැවැත්වෙන බවත් ඒ අනුව දෙපාර්ශවයම ඉදිරියේදී සඳහනගත වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසනවා. අද පෙරවරුවේ වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින සාකච්ඡා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ගේන් ගිටු කුස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිනේ පුරා පැවැත්වෙනවා. අපිට ඊයේ රෑ වෙනකන් මේ රටේ ජනතාව පුල පුලා බලා හිටියා අධිකරණයේ තීන්දුව මොකද්ද කියලා. ඒ අධිකරණයේ තීන්දුව ලැබුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නේ සඳහා ඉදිරිපත් වීමට කිසිම බාධාවක් නැහැ කියලා මුළු රට පුරා ප්‍රතිඥා පත්තු කළා. අද උදේ වෙද්දි කිරිබත් අදලා මිනිස්සු ඒ ජයග්‍රහණය භුක්ති විඳිනවා. එනිසා එක්සත් ජාතික පක්ෂයට දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක තරඟයට එන්න තමයි තියෙන්නේ. පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තියෙන සාකච්ඡාවලින් මොන වගේ තීරණයක් ලැබෙයිද? මම හිතනවා ඉතාමත් සුබවාදීව තමයි අද වෙද්දි තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර තියෙන සාකච්ඡා. මම හිතන්නේ එට අනිද්දා වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝට්ටුවත් එක්ක එකතු වෙන ගිවිසුම සුබ මූර්තියෙන් අත්සන් කරන්න පුළුවන් ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව ඒක බලාගෙන ඉන්නවා. සාකච්ඡා 95%ක්ම සාර්ථකයි. යම් යම් කාරණා පිළිබඳව දෙපාර්ශ්වයේ සාකච්ඡා ඇතිවීම පවතිනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ප්‍රකාශ අනුව බොහෝ දුරට ඔවුන් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකවරයා සඳහා සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලා හිටියා එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩේ කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. අන්තිම සජිත් ප්‍රේමදාස ජාතික පක්ෂය දැන් 6-7 කැඩලා දෙකට තුනට නෙමෙයි ඔක්කොම මූන්ට කතා කරනවා යටින් කකුලෙන් අදිනවා. ඒ තත්ත්වයට පත් වෙලා අපි එහෙම නැහැ. අපි සියලු දෙනාම එකගතාවයකින් අපේක්ෂකයා තෝරගෙන ගමනක් යනවා. ළඟ අතර එකගතාවයක් නැහැ සම්පූර්ණ. සජිත් ප්‍රේමදාස මහතා යනු ජනතාව අතරින්ම මතු ආ නායකයෙකු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඇල්පිටි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මෙතර අමාත්‍ය රවි කරුණානායක මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නු ඇති බවයි. ඕදිනෙන් බලන් හිටිය ඉවෙන්ටි එක කැරේ කිය. සමාරුකෝ ඉවෙන්ටි එක ඉවරයි දැන්. දෙදරයි. එක එක කෙනා CC කරේ එක සජිත් දුන්නා. මොකක් කරුණා? සියලු දෙනාම එක විදිහට වැඩ කරනවා අපේ පක්ෂේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි ඉවෙන්ටි එකෙන් අන්තිමටම ජනාධිපතිවරණයට පිළිපත් වෙච්ච එකම අපේක්ෂක. දැන් ධෛර්යය විසින් යලිත් කතාව ප්‍රේමදාස කෙනෙක් අපට දීලා තියෙනවා. ඔහු ගෙවල් හදලා පන්සල් වල උදව් කරලා දුප්පත් මිනිස්සුන්ට නොයෙක් දේවල් කරලා මිනිස්සු අතරේ මමතු වෙලා මහ ජනතාව උද්‍යෝගයෙන් රැස්වීම දීතිය. සජිත්තෝල සජිත් දෙන්න සජිත්තාවත් අපි කරනවා කියන හැඟීමෙන් එතුමා මතු කළද වලව්වක නොදන්න කෙනෙකුට ඡන්දයක් දීලා ඒ වලව්ව පරම්පරා ගානක් ඉස්සරහට ගෙනියන්න රජකම් කරන්න වරමක් දෙනවද? එහෙම නැත්නම් අපේ පන්තියේ මිනිහෙක් අපේ පන්තියේ වැඩ කරන්න හදන වෙලාවක තරුණ කෙනෙක් මේ පුටුවට වාඩි වෙලා අපට අලුත් දෙයක් කරන්න හදයි කියන විශ්වාසය ඇතුව මේ මිනිහට ධෛර්යයක් දෙන්න කතිරයක් ගන්නවද කියන එක තමයි කල්පනා එන අපේක්ෂකයා නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ අපේ අපේක්ෂකයා ගැන විතර අපිට කතා කරන්න අවශ්‍ය වෙන්නේ මොකද අපි එතුමා ජයග්‍රහණය කළ යනවා මිසක් ඕන එක්කෙනෙක් ඉදිරිපත් කළා අද 25 දෙනෙක්ද ඉදිරිපත් වෙලා තියෙනවානේ ඉතින් ඊට වැඩිය එක්සත් ජාතික පක්ෂ වටා සියලුම පක්ෂ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සියලු දෙනාම ඉතින් ඒක තුලින් පේනවා ජනතාවගේ මතය කොහෙද තියෙන්නේ කියලා ලක්ෂ 70ක විතර ඡන්ද ප්‍රමාණයක් ගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් 157ක් විතර අපි බලාපොරොත්තු වෙනවා ඉතිහාසයේ පුරා ඡන්දය ඉල්ලා පැමිණෙන සියලු දේශපාලනඥයින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ අම්බලංගුඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. සාමාන්‍යයෙන් තරගයේ තියෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් අතර එක්සත් ජාතිපක්ෂ තරගයේ තිබ්බේ අපේක්ෂක නම් කරගන්න ඇතුලේ තරගයක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට ඔව වදෙන් පුරෙන් ඉල්ල කියලා අමාරුවෙන් කොහොමද කියලා සයිට් දෙන්න සිද්ධ වෙන අපේක්ෂකයන්. මයින්ද මාත්‍රාවක් තියව තමයි. මයින්ද මාත්‍රාවක් වෙනසක් තියෙන මොකද්ද? කැමැත්තෙන් නෙවෙයි අකමැත්තෙන්ම වෙන කරන්න දැක් ඇති නිසා ගෝඨාභය දැම්මා ජනාධිපතිවරණ. දාපු දවසට ගෝඨාභය හංගන් හිටියේ මයින්ද මාත්‍රාවට. එළියට ගෙනාවේ නැහැ. ජනමාධ්‍යයට ගෙනාවේ නැහැ. රූපන් සංවාදවලට ගෙනාවේ නැහැ. පොත්පත් සාකච්ඡාවක් තිබ්බේ නැහැ. ප්‍රශ්න අහන්නේ දුන්නේ මොකද හංගන් හිටියා එකක් ප්‍රශ්න කරුවොත් උත්තර දෙන්න TypeError නෑ දෙක ප්‍රශ්න දෙකක් අහුවොත් එම නික සංයමයේ බිනෙනවා අර අපේ තරුණයන් කියන භාෂාවෙන් ගත්තොත් මලපයි එසක් ගෙනාවේ නැහැ දැන් හංගන් හිටියේ සැකවුම මුත්තා වගේ අපේක්ෂක හංගන් හිටියේ පොගේ කාලේ යන්තම් අපි දැකම ගෙන්ද ඔන්න පන්සලට ගිහින් එන ගමන් පොඩි පොලිස් කට් එකක් දෙනවා තප්පර කීපයක දින මාරුයි ඇයි කටගෙන දන්නේ විෂන් හඳුනන්නේ ප්‍රශ්න තේරෙන්නේ නැ මොකක්වත් නැ කොහොම කරගෙන දව කල්පනා කරපන් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ලබන තැනැත්තා කෙසේ විය යුතුද? මහපුටුව විශේෂාංගය අද එක්කරගන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් මහත්මියයි. මේ රට පාලනය කරන්න ඉතාමත්ම හොඳ මේ රටට ආදරය කරන රට පිළිවෙලකට බලාගන්න පුළුවන් කුරුන්ට තැන නොදෙන ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අපේ මේ අහිංසක ජනතාව වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් හොඳ පාලකයෙක් තමයි මං හිතන්නේ රටට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕන මම දකින එක දෙයක් තියෙනවා මේ දිනවලදී අපේ රටට ඇත්තටම මට හිතාගන්න බෑ හරිම දුකයි අපේ රට ගැන කියන වචන නෑ ඇත්තටම කියනවා නම් කුරුමනත් හොරෙක් නෙවෙන කෙනෙක් ආව ගොඩක් හොඳයි කියලා මං හිතනවා මේ රටට නායකයෙක් ඉන්න ඕන නම් මේ රටට ආදරය කරන හොඳ හොඳ හිතක් තියෙන ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලංකාවාසී ජනතාවට ආදරය කරන හොඳ නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ නායකයා නුදුරදිම හම්බ වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා හදවතින්ම ප්‍රාර්ථනා කරන හොඳ නායකයෙක් අපේ රටට ලැබෙන්න කියලා බැරි වෙලා ඔබතුමීට ජනාධිපති කම්ම හම්බුනොත් එහෙම හරි වීලුවක් අද දවසේ ටෙලි කාටුනිය දකිමු දැන්
අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළද දුම්රිය වර්ජනය 10 වෙනි දින රත්න ක්‍රියාත්මක වන බව දුම්රිය වෘත්තීය සමිතිය පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ තම ඉල්ලීම් දිනා ගන්න අතර වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත් නොහරින බවයි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරද 10 වෙනි දිනට දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. ලංකා දුම්රිය නියාමක සංගමේ ලේකම් මනුරු පිරිස් මහතා පවසන්නේ දේශපාලන මැදිහත්වීමකින් සාකච්ඡාවක් ලබා දෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බවයි. කෙසේ වෙතත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන තුරු දුම්රිය වෘත්තීය සමිතිය සමග යලි සාකච්ඡා නොකරන බවයි. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද දිනේද මගේ ජනතාව පීඩාවට පත්ව සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා. අතර තම එල්ලීම් දිනා ගන්න අතුරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික තුඩංගුඩ මහතා පවසනවා. දැනට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සහ දුම්රිය බලධාරීන් එක්ක ක්‍රියාත්මක කරන උද්‍යෝගමින්ති මර්ධනයට අරගෙන තියෙන පියවර අපි දැරීමක හෙලා දැක්ම එවැගේම විරෝධතා පහ කරන නීති විරෝධී ක්‍රියාවන් සිදු කරමින් මර්ධනය කිරීමට ගන්න උපාය අපි දැඩි පිළිගැනීම හෙලා දැක්ම ඊයේ දවසේ මේ අඩුකම සමග සාකච්ඡාවක් ලබා දෙනවා කියලා අපිට ලබා දෙන පණිවිඩය මත නමුත් මේ සාකච්ඡාව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ නැදැත්වීම මත අවලංගු කළා කියලා අපිට දැනලා තිබුණා. හැටන් දික්කොය වනරාජා තේවත්තේ සිදු වූ පිපිරීමකින් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් යොදාගත් පුපුරා ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. හැටන් දික්කොය වනරාජවත්තේ පහළ කුටසේ ඊයේ පසරුවේ පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් තේදරු නෙලමින් සිටි කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා දික්කොය මූලික රෝහලට රැගෙන යනු ලැබුවා. මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය සිදු කරන්නේ සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් නිසා මෙම පිපිරීම සිදුව ඇති බවටයි. එම පුපුරණ ද්‍රව්‍ය වතුකම්කරුවන්ගේ පයට පැගීමෙන් පිපිරීම සිදුව ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගල් මගල්ලේ සිවුමහල් ගොඩනැගිල්ලක ඊ රාත්‍රී හටගත් ගින්නකින් ගොඩනැගිල්ලට දැඩි අලාභානි සිදුව තිබෙනවා. ගල් වරාය පොලිසිය සැක කරන්නේ ඉහළ මාලයේ සිදු වූ ගෑස් කාන්දුවකින් මේ ගින්න හටගෙන ඇති බවටයි. ගල් මගල්ලේ සිවුමහල් ගොඩනැගිල්ලක ඊ රාත්‍රී ගින්න හටගෙන තිබෙනවා. ඉහළ මහලේ පිහිටි මුළුතන්ගේ මෙමගින් හටගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ මව සහ පුත්‍රයා සිට තිබෙනවා. ඔවුන් පිටිතට පැන දිවි බේරාගෙන ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. ගාල්ල මහනගර සභාවේ ගිනිනුවීමේ රථ තුනක් සහ මාගාල්ල නාවික හමුදා කඳුරේ ගිනිනුවීමේ රථයක්ද එක්ව ගින්න පැතිර යාම මැඩ පවත්වනු ලැබුවා. ගාල්ල වරාය පොලිසිය සැක කරන්නේ ඉහළ මහලේ සිදු වූ ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවටයි. ගින්නෙන් ඉහළ මහලට දැඩි අලාභානි සිදු තිබෙනවා. සිදු අලාභානිය මෙතෙක් ගණනය කරනු මැති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගාල්ල වරාය පොලිසිය සිදු කරනු ලබනවා. කොළඹ දුර්ගා සංස්කෘතික සංගමයේ වාර්ෂිකව පවත්වනු ලබන දුර්ගා පූජාව ඊ රාත්‍රියේ බම්බලපිටියේ කදිරේෂන් කෝවිලේදී ආරම්භ වුණා. මෙවර 6 වෙනි වරටයි දුර්ගා පූජා උත්සවය පවත්වනු ලබන්නේ. කොළඹ දුර්ගා සංස්කෘතික සංගමය වාර්ෂිකව දුර්ගා පූජෝත්සවය පවත්වනු ලබනවා. මෙවර මෙම උත්සවය බම්බලපිටිය පිහිටි කදිරේෂන් කොවිලේදී පවත්වනු ලබන්නේ 6 වෙනි වරටයි. දේශීය මෙන්ම විදේශීය ජාතිකයන් රැසක් සහභාගී වූ මෙම දුර්ගා පූජාව සඳහා ඉන්දීය සම්භාවයක් සහිත අමුතන් රැසක්ද සහභාගී වී සිටියා.
ಹಿಂದೂ ಸಾಂಸ್ಕೃತಿಕ ಚಾರಿತ್ರ ವಾರಿತ್ರಾನುಕೂಲವ ಆರಂಭವು ದುರ್ಗಾ ಪೂಜಾವ ಅತರತುರ ಸಾಂಸ್ಕೃತಿಕ ಅಂಗ ರಸಕ್ದ ರಂಗದಕ್ಕನು ಲೆಪುವ ಆರಂಭಕರುಣ ಲಭು ದುರ್ಗಾ ಪೂಜೋತ್ಸವ ಅತರತುರ ಕುಡ ದರುವನ್ನು ದಿಸ ತ್ಯಾಗ ಪ್ರಧಾನೋತ್ಸವ ಅಗ್ದ ಸಿದುಕರು ಲಭುವ ಅವರಕಾರಂಭಕರ ತಿಬೆನುವ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧಿನ್ ಎಕ್ ಪಾತಾಳಕಲ್ಲಿ ಸಾಮಾಜಿಕ ಸಂವಿಧಾನಾತ್ಮಕ ಅಪರಾಧ ನಿವಾರಣ ಕೊಟ್ಟಾಶೆ ವೇತ ಬಹಾರವಿಯತಿ ಬವಟಾಯಿ ತೊರತುರು ವಾರ್ತಾವನ್ನೆ ರತ್ಮಲಾನ್ ಪ್ರದೇಶೇ ಕ್ರಿಯಾತ್ಮಕ ಅಂಜು ನೆಮೆತಿ ಪಾತಾಳಕಾಲಿ ಸಾಮಾಜಿಕಿಯಾಗಿ ಸಹ ರೋಹಾ ನೆಮೆತಿ ಪಾತಾಳಕಾಲಿ ಸಾಮಾಜಿಕಿಯಾಗಿ ಗೆಟುಂ ಹೇತುವೆನ್ ಮೇವನ ಬಿಟ ಪುದ್ಗಲಿನ್ ಕಿಹಿಪದೇನು ಕುಮಿಯಗುಸ್ತಿಬೆನವ ಮಹಾರ ಉಸಾವಿ ಇದಿರಿಪಿಟದಿ ಲನ್ಸಿಯ ನೆಮೆತ್ತ ಘಾತನೆ ಸಹ ದೇಹಿವಲ್ ಗಲ್ಕಿಸ ನಾಗರಿಕ ಮಂತ್ರಿ ರಂಜನ್ ದ ಸಿಲ್ವಾ ಘಾತನೆಯ ಎಂಬ ಪಾತಾಳಕಾಲಿ ಗೆಟುಂ ವೆಳ ಪ್ರತಿಫಲೆಯಾಗಬವಾಯಿ ಪೊಲೀಸಿಯ ಪವಸಾನೆ ಮೇತ್ರ ಪಸುಗೆ ಮಸವಿಸಿವೆನಿದ ರತ್ಮಲಾನ ಅತ್ತಿರಿಯ ಪ್ರದೇಶ ರೂಪಲಾವಾನ್ಯಗಾರೇಕಟ ಟಿ ಪನಸಾಯವಾರ್ಗೆ ಗಿನಿಯವಿಯಾಗ ಸಹ ಕಡುವ ಕ್ರೆಗಿನ ಪುದ್ಗಲಿನ್ ದೆದಿನಿಕು ಪೆಮಿನ ತಿಬುನ ಇಟಾವತರ ಪಸುಗೆ ವಿಸಿದ್ದ ಆದ ಟಿಪನಹವಾರ್ಗೆ ಗಿನಿಯಾವಿ ದೆಕಕ್ ರಿವಾಲ್ವರ್ ಯಾಕ್ ಸಹ ಖಡು ದೆಕಕ್ ರೆಗಿನ ಪುದ್ಗಲಿನ್ ಪಸ್ ತಿನಕು ರತ್ಮಲಾನ ತೆಲವಲು ಪ್ರದೇಶ ಪಿಹಿಟಿ ಮೆಮ್ಮ ಮಹಲ್ ನಿವಾಸ ಸಂಕೀರ್ಣಿಯ ಪೆಮಿನಿಯ ಎಲೆಸ ಗಿನಿಯಾವಿ ರೆಗಿನ ಪೆಮಿನಿ ಪುದ್ಗಲಿನ್ ಅಂಜು ನಿಮೆತ್ತಾಗಿ ಗೋಳಿನ್ ಬಾವುಟ ಪೊಲೀಸಿಯ ಹಂದುಲಾಗಿರುತ್ತಿಬೆನವ ಅದಾಲ ಪಾತಾಳಕಾಲಿ ಸಾಮಾಜಿಕೀನ್ ಮೆಲೆಸ ಪಸುಗೆ ವಿಸಿದ್ದ ಪೆಮಿನ ಎತ್ತಿ ಏರ್ಫೋರ್ಸ್ ಸಂಪತ್ ನಿಮಿತಿ ಪುದ್ಗಲಿಕು ಘಾತನೆ ಕಿರಿಮೆ ಅರುಮುನಿನ್ ಬಾವುಟಾಯಿ ವಿಮರ್ಶನ ಬರದಿ ಅನಾವರಣವಿ ಎತ್ತಿ ತಾವುದತ್ತರಂ ಪ್ರಶ್ನೆ ನಿಸಾ ಮಾಡದಂಗಿದ ಇಂಡ ಬೇರೆ ಹತ್ತ ಕುಡಾದ ಮಂಗಿದ ನಿಮಿ ಇನ್ನಿ ಮಮ್ಮಿ ಇವಾಗ ರಹಸ್ಯ ತನಕಾರಿ ಉಪತುಮಲ್ಲ ಕಟಾಗಾರ್ಲ ಕಿಯನ್ನಿ ಉಪತುಮಲ್ಲ ಕಿಯನ್ನಿ ಬಾ ಸಂಬಂಧ ಪರಿಗಣಕ ದತ್ತ ಸೊರಾಗಣ್ಣನ್ ಸಕ್ರಿಯ ವಿಯತಿ ಬವಾಯಿ ಎಂಬ ಸಮಾಗಮ ಪವಸಾನೆ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ವರನ ಮೆಹಿಯುಮಟ ಸಂಬಂಧ ಪುದ್ಗಲಿನ್ ಅತುಲುವ ವಿದ್ಯುತ್ ತಪಲ್ ಲಿಪಿನ ದೆಸಿಯಕಟ ಅಧಿಕ ಗಣನಾವಕಟ ನಿಮ ಸೈಬರ್ ಪ್ರಹಾರಯ ಲಿವೀತಿ ವಿನವ ಒಂಗೇ ಇಲಕ್ಕೆ ವೀತಿ ಬಿನ್ನೆ ಅಮೆರಿಕಾನು ಜನಪತಿ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಗೆ ದೆವನ ದುರಕಾಲಯ ಸಂಧಾವನ ಜನಾಧಿಪತಿ ವರನ ಮೆಹಿಯುಮಾಯಿ ಮೇಪಿಲಿ ಬಂದವ ಇರಾನಿಯಟ ಚೋದನಾ ಎಲ್ಲವನೆ ನಮುತ್ ಮಿತೆಕ್ ಇರಾನಿಯ ಏಪಿಲಿ ಬಂದ ಅದಹಾಸ್ ತಕ್ವಾನ ಹೆ ನಮುತ್ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ವರನ ಮೆಹಿಯುಮ್ ಪ್ರಕಾಶಕವರೇ ಸಂಧಾನ ಕರೆದು ಬೆನ್ನೆ ತಮ ಮೆಹಿಯುಮ ಸೈಬರ್ ಪ್ರಹಾರೆಯ ಇಲಕ್ಕೇವಿ ಅತಿಬವ ನೊಪಿನಿನ ಬವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಪಾಕಿಸ್ತಾನ ವಿಸ್ಸಾಯವಿಸ ತರಂಗಾವಳಿ ಆರಂಭವೇನ್ ಫಲಮು ತರಂಗೆ ಅದ ಪಾಕಿಸ್ತಾನ ಲಾಹೋರ್ ನೂರ ಗಡಾಫಿ ಕ್ರೀಡಾಂಗಣ ದೀಪಾಯತ್ತಿಮ್ ನಿಯಮಿತಾಯಿ ಮೇ ತರಂಗ ಇದೆ ಶ್ರೀಲಂಕಾ ಕಂಡಾಯಮ ಬೆಹೇವನ ದಸುನ್ ಶಾನಕ ಅದ ಇತಿಹಾಸ ಟೆಕ್ ಪಂದೆ ಶ್ರೀಲಂಕಾ ವೆನುವೆನ್ ವಿಸ್ಸಾಯ ವಿಸ್ಸಾಯಿ ನಾಯಕತ್ವ ದರನ ದಸವೇನೆ ಕ್ರೀಡಕ್ಕೆ ಅಲಸಿಟಾಯಿ ತರಂಗ ತುಣುಕಿನ ಸಂಬಂಧಿತ ಶ್ರೀಲಂಕಾ ಪಾಕಿಸ್ತಾನ ವಿಸ್ಸಾಯವಿಸ ಕ್ರಿಕೆಟ್ ತರಂಗಾವಳಿಯ ಪಲಮು ತರಂಗೆ ಅದ ಪ್ರಯತ್ನೆ ಲಾಹೋರ್ ನೂರ ಗಡಾಫಿ ಕ್ರಿಕೆಟ್ ಕ್ರೀಡಾಂಗಣದಿ ಕರಚೇದಿ ಪ್ರಗತಿ ಎಗ್ಜಿನ ತರಂಗಾವಳಿಯನ್ನು ಅನುತುರುವ ವಿಸ್ಸಾಯವಿಸ ತರಂಗಾವಳಿಯ ಸಹಭಾಗಿವ ನಟ ಲಾಹೋರ್ ನೂರ ಟೆಮಿನಿ ಶ್ರೀಲಂಕಾ ಕಂದಾಯ ಮಠ ಕರಚಿ ಹಿದಿ ಲಬಾದು ಆರಕ್ಷಾವಟ ನೊದವಿನಿ ಆರಕ್ಷಾವಟ ಲಬಾದಿ ಮಠ ಈವರೆಗೆ ನೆಪ್ತಿ ಪಾಕಿಸ್ತಾನಿ ಸಮಗ್ರ ಪ್ರಗತಿ ಎಗ್ಜಿನ ತರಂಗಾವಳಿಯ ಎಕ್ ನೋವನು ನೆಹರು ಮಧುಶಾಂಕ ಸಹ ಭಾನುಕು ರಾಜಪಕ್ಷ ಶ್ರೀಲಂಕಾ ವಿಸ್ಸಾಯವಿಸ ಸಂಚಿತೆಯ ಎಕ್ ಮಿತಿವೆನು ಎಂ ಎನ್ನುವ ತರಂಗಾವಳಿಯಲ್ಲಿ ಶ್ರೀಲಂಕಾ ವಿಸ್ಸಾಯವಿಸ ನಾಯಕತ್ವ ವಗ ಗಿಮದರನ್ನೇ ದಸು ಶಾನಕಾಯಿ ಶಾನಕ ಅದು ಇತಿಹಾಸ ರೇಖಾನೆ ಶ್ರೀಲಂಕಾ ದಸವೇನಿ ವಿಸ್ಸಾಯವಿಸ ನಾಯಕ ಅರಿಸಟಾಯಿ ಪಾಕಿಸ್ತಾನ ಕಂಡಾಯಮ ಲೋಕೆ ಅಂಕ ಏಕೆ ವಿಸ್ಸಾಯವಿಸ ಕಂಡಾಯಮ ಶ್ರೀಲಂಕಾ ಕಂಡಾಯಮ ಲೋಕ ಶ್ರೇಣಿಗತ ಕಿರಿಂಬಲ ಇನ್ನೇ ಅಟವನ ಸ್ಥಾನೆ ಮೊನವಾಗಿ ಅಭಿಯೋಗಿ ಅತ್ತ ಪಾಕಿಸ್ತಾನ ಕಂಡಾಯಮ ಲೋಕೆ ಅಂಕೆ ಕೇನೋಗೆ ಅನಿವಾರ್ಯ ಇಹಲ ಮಟ್ಟವೇ ದಕ್ಷತಾತರ ಇನ್ನೋಗಿ ನಮೂತ್ ಮಠ ವಿಶ್ವಾಸ ಎತ್ತೇನೋ ಮೈ ಕಂಡಾಯ ಫಿಲಿಮನ್ ಓನ್ ದಿಗ ದಿಗ ನಮ್ಮ ಕ್ರೀಡಾಗಳ ದಿನ ಹೊಂದಿದೆ ಈಗ ಅನ್ನೇ ಅವಸ್ಥಾವ ಲಭ್ಯಲನತೆ ಗಿಡಗ ಗುಡಕ್ಕಿನ್ನ ತಿಮ್ಮಮ್ಮ ಹಿತನ ಕಂಡಾಯಮ ಕಿದಿಯ ದಕ್ಷತಾ ದಕ್ಕಾಗಿಲ್ಲ ಮೇ ತರಂಗಾವಲಿ ಜಾಗ್ರಹಣೆಗಲ್ಲ ರ್ಯಾಂಕಿಂಗ್ ಅಲ್ಲ ಉಡಟೆ ಪಾಕಿಸ್ತಾನ ಸಂಚಾರೇಟ ಎನ್ನಟ ಕಲೀನ್ ಲೋಕ ಅಭಿಯೋಗಿ ಅತ್ತಿಬುನ ಸಂಚಾರ ಆರಕ್ಷಾ ಸಂಬಂಧಿ ಮೇವಾಗಿ ಕಾರಣ ಸಂಬಂಧಿ ಮೇ ತಪ್ಪೇಗೆನ ಮುನವದ ಕಿಯನ್ ತಿನ್ನಿ ಓ ಎತ್ತರ ಪ್ರಶಂಸಾಗರ ನೋಡಿ ಪಾಕಿಸ್ತಾನ ಕ್ರಿಕೆಟ್ ಆಯ್ತಂಡೆ ಇವಾಗೇಮ ಪಾಕಿಸ್ತಾನ ರಾಜ್ಯಡ ಒಂದ ಏಕೆ ರಾಜ್ಯ ತಾಂತ್ರಿಕ ಮತ್ತೆ ಮೇ ಆರಕ್ಷಾ ಕಪಿಟ ಲಬಾದುನ್ನ ಇವಾಗೇಮ ಶ್ರೀಲಂಕಾ ಕ್ರಿಕೆಟ್ ಬೋರ್ಡ್ ಗಟ ಈ ವಿಶ್ವಾಸ ಅಪಿಟ ದುನ್ನ ಇವಲ್ಲೋ ಆರಕ್ಷಾ ವಿತಾಮ ತೊಂದರೆ ಗೆಲ್ದ ಮಟ ಕಿಯನ್ ದಿನ ಅದು ದಿನೇ ದಿ ಶ್ರೀಲಂಕಾ ವಿನ್ ವಿನ್ ವಿಸ ವಿಸ ವರಂ ಹಿಂದಿಕರ ಗನ್ನಟ ಭಾನುಕು ರಾಜಪಕ್ಷನ ವೆಲ್ ಅವಸ್ಥಾ ಅವ್ದು ಪೌದಿರುವ ಪಾಕಿಸ್ತಾನ ಮೇ ತರಂಗಾವಳಿ ಇಟಲ್ಲುವ ಅಂಕ ಏಕೆ ವಿಸ್ಸಾಯವಿಸ ಕಂಡಾಯ ಮಳಿಸಿನ ಇಕ್ಮೆಡ್ಡಿ ಶ್ರೀಲಂಕಾವಟ ಶ್ರೀನಿಗತ ಕಿರಿಂಬಲ ಹಿನೀವಿ ಎತ್ತೆ ಅಟವಿನ್ ಸ್ಥಾನೆಯಾಯಿ ಎವೆನ್ನು ಶ್ರೀಲಂಕಾ ಅವಸಾನ ವರ್ಷ ಸಹಭಾಗಿಯು ವಿಸ್ಸಾಯವಿಸ ತರಂಗಾವಳಿ ಹಾಯನ್
පහක්ම පරාජීවියේදී අතර පාකිස්තාන කණ්ඩායම අවසන් වරට සහභාගී වූ තරගාවලි 13න් 11ක්ම ජයගත්තා. විරට අතර මේ දක්වා විශ්ව විද්‍යාල තරඟ 18ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 5ක් පමණ ශ්‍රී ලංකාව ජයගනිද්දී පාකිස්තානයට තරඟ ජය 13ක් හිමි වුණා. කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවෘත්ති තරඟ 6ම ජයගන්නට පාකිස්තානයේ සමත් වෙද්දී අවසන් වරට පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව විශ්ව විද්‍යාල තරඟයක් ජයගත්තේ 2013දී. මේ අනුව වසර 6කින් පාකිස්තානයට එරෙහිව නොලද විශ්ව විද්‍යාල ජය සොයා ශ්‍රී ලංකාව අද රාත්‍රි 7ට පළමු විශ්ව විද්‍යාල තරඟයට එක්වනවා. එසමගින් අදට අප සමුගන්නවා.